නායකෙක් විදියට පුටින්ගෙන් දිස්වන පරිණත බව තීක්ෂණ බුද්ධිය වගේම අදීන භාවය නිසා ඔහුගේ රටේ විශාල පිරිසකගේ ප්‍රසාදය හිමි වී තිබෙනවා. එතියත් පුටින් එයට පුහුණු ලබාගත්තේ සෝවියට් රහස් සේවාව වූ KGB එකේ ගත කළ කාලය ඇසුරෙන්. උසස් KGB නිලධාරියෙක්ට සෑම අංශයකින්ම ලැබෙන පුහුණුව යටතේ ඔහු විවිධ හැකියාවන් රාශියක් ලබාගෙන තියෙනවා. නායකත්වයට පත් වී දශක ගණනාවක් ගත වී තිබුණත් ඔහු අදටත් නිරන්තර පුහුණු වී යෙදෙමින් ඉහළම කායික යෝග්‍යතාවයක් පවත්වා ගන්නට පවා සමත්ව තිබෙනවා. පුටින්ට ආරක්ෂාව සලසන්න තිබෙන ක්‍රම ගැන කියවෙන වීඩියෝ වේදීත් අපි ඒ ගැන කෙටියෙන් කතා බහ කළා. පුටින් ලබාගෙන තිබෙන කායික හැකියාවන් 10ක් ගැන සවිස්තරාත්මක වීඩියෝවක් කරන්න කියලා අපි තීරණය කළේ බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම් නිසාමයි. වීඩියෝ දිගටම බැලුවොත් ඔහු හොලිවුඩ් චිත්‍රපටවලින වීරෙක්ටත් වඩා සැබෑම දක්ෂෙක් බව ඔබටත් වටහා ගන්නට පුළුවන් වේවි. අංක 1. පුහුණු කිමිදුම් කරුවෙක්. ව්ලැඩමීර් පුටින් ඔහුගේ KGB පුහුණුවේම කොටසක් විදියට කිමිදීමේ යෙදෙන පුහුණු වී සිටිනවා. යනවා ස්කූබා උපංග නොමැතිව හෙවත් ෆ්‍රී ඩයිවිං ක්‍රමයට විනාඩි 3කට ආසන්න කාලයක් පුටින්ට දී යට කිමිදෙන්න හැකියාව තිබෙන බවයි ක්‍රෙම්ලින් වෙබ් අඩවියේ දැක්වෙන්නේ. මීට අමතරව ඔහු නිතරම විනෝදය සඳහා ස්කූබා උපංග සහිතවත් කිමිදීමේ යෙදෙනවා. කිමිදීමේදී ඔහු සොයාගත් දුර්ලභ බෙලි කටු, ගිල්නු නැව්වල නටමුන් කොටස් ආදිය සහිත පෞද්ගලික එකතුවකුත් පුටින් ළඟ තිබෙනවා. 2011දී ඔහු මේ විදියට කළු මුහුදේ සිදුකළ කිමිදීමකදී ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මිනි අලුදමන බඳුන් වගයක් සොයාගැනට සමත් වූ බවටත් කතාවක් පැතිර ගියා. කොහොම නමුත් පසුව වාර්තා වුණේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් එය රඟ දක්වපු බවයි. පුටින්ට සොයාගත හැකි වෙන විදිහට එම බඳුන් මුහුදු පතුලේ ස්ථාපිත කර තිබූ බව පුටින්ගේ ප්‍රකාශකෙක් පසුව කියා සිටියා. අංක 2. බොහෝ ගිනි අවි භාවිතයට නඩත්තුවට පුහුණුව. KGB කේ සිටි කාලයේ අතරතුරදී ව්ලැඩමීර් පුටින් රුසියාවේ වගේ විදේශ රටවලත් නිෂ්පාදිත විවිධාකාරයේ ගිනි අවි රාශියක් භාවිතය පිළිබඳව පුහුණුව ලබා තිබෙනවා. යනුව පිස්තෝල, රිවෝල්වර්, රයිෆල්, ස්නයිපර් සහ මැෂින් තුවක්කුත් පැරණි කාල තුවක්කුත් භාවිතය වගේම නඩත්තුව ගැනත් විශේෂඥ මට්ටමේ දැනුමක් ඔහු සතුයි. ජනාධිපතිවරයා වූ පසුව ඔහු වරින් වර තමන්ගේ පරිචය පවත්වා ගැනීම සඳහා ගිනි අවි පුහුණුවේ යෙදෙනවා. ඒ වගේම තමයි ආරක්ෂකයන් කොතෙක් සිටියත් ඔහු ඒ කාලේ පුරුද්දට තවමත් ගිනි අවි කීපයක් ළඟ තබාගෙන සිටින බවයි පැවසෙන්නේ. පුටින් ඇවිදගෙන ඕනෑම වීඩියෝවක් බැලුවොත් ඔහු ඇවිදින ඉරියව්වේ යම් අමුතු බවක් ඔබට දකින්නට ලැබේවි. ඔහු වම් මත සාමාන්‍ය පුද්ගලයෙක් ඇවිදිද්දී වගේම පැද්දීම සිදු කරත් දකුණු අත නිතරම වැඩි එහෙම හේ නොකර ඉනට ආසන්නව තබා ගන්නවා. මේ ශනිකව තමන්ගේ පුද්ගලික ගිනි අවි භාවිතයට ගන්න පුටින් KGB කාලයේ ලැබූ පුහුණුවක එක්තරා ප්‍රතිඵලයක්. අංක 3. ජූඩෝ, සැම්බෝ සහ මුහුණට මුහුණ සටන් වැදීමේ හැකියාව. ව්ලැඩමීර් පුටින් තම KGB පුහුණුවේ කොටසක් විදියට හොඳම දක්ෂතාවයක් දක්වූ අංශය වන්නේ ආත්මාරක්ෂක සහ ආක්‍රමණශීලී සටන් කලාව. ඔහුගේ ප්‍රියතම සටන් කලාව වන ජූඩෝවල කළුපටි ධාරියෙක් වන පුටින් එහි 8 වන ඩෑන් මට්ටම ලබාගෙන තිබෙනවා. ජපාන් කොරියානු සම්මිශ්‍රණයක් සහිත ක්‍යෝකුෂින් සටන් කලාවත් ඔහු ප්‍රගුණ කර තිබෙනවා. ඊට අමතරව තවත් රුසියානු සටන් කලාවක් වන සැම්බෝහිත් ඔහු ඉහළ පුහුණුවක් ලබාගෙන තිබෙනවා. ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා පුටින්ගේ ප්‍රියතම ක්‍රමය වන්නේ බොක්සින් ක්‍රීඩාවේ යෙදීමයි. මුහුණට මුහුණ සටන්වල යෙදීමට අවශ්‍ය පිහි පොළු සහ වෙනත් ආයුධ භාවිතය පිළිබඳවත් ඔහුට ඉතා ඉහළ පුහුණුවක් තිබෙන බවයි කියවෙන්නේ. මේ සියලුම සටන් ක්‍රම ගැන තිබෙන පරිචය නිසා අවශ්‍ය අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමට පුටින්ට තිබෙන්නේ ලොව බොහෝ රාජනායකයන්ට නොමැති අපූර්වතම හැකියාවක්. අංක 4. තවමත් තරුණ ක්‍රීඩකයෙක්ගේ වගේ ශාරීරික යෝග්‍යතාවය. 1952 ඔක්තෝබර් 7 වනදා උපත ලැබූ ව්ලැඩමීර් පුටින් මෙවන විට පසුවන්නේ 67 වන වියේ. කොහොම නමුත් අපේ රටේ ඉන්න මේ වයසේ බොහෝ දේශපාලකයන් වගේ පුටින් අතපය වාරු නැති පුද්ගලෙක් නෙවෙයි. නිතරම ශාරීරික අභ්‍යාසවල යෙදෙමින් සහ පුහුණු යෙදෙමින් පුටින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව එම නැත්නම් ෆිට්නස් එක ඉතාම ඉහළින් පවත්වා ගන්නට සමත්ව තිබෙනවා. වයසින් බැලුවාම මහලුවේට ආසන්න වී සිටියත් පුටින්ට මේ නිසා තිබෙන්නේ සාමාන්‍යයෙන් තරුණ වයසේ ක්‍රීඩකයෙක්ගේ වගේ ජව සම්පන්න සිරුරක්. තත්පර 12කට අඩු කාලයකින් මීටර 100 දිවීමට ඔහුට හැකි බවයි ක්‍රෙම්ලින් වෙබ් අඩවියේ දැක්වෙන්නේ. ඒ වගේම රුසියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන අර්ධ මැරතන් එම නැත්නම් හාෆ් මැරතන් දිවීමටත් පුටින් විශාල කැමැත්තක් දක්වනවා. කිලෝමීටර 21.1 දුරකින් යුක්ත මෙය පුටින් බොහෝ විට විනාඩි 80කට අඩු කාලයකදී අවසන් කරන බවයි කියවෙන්නේ. 2009දී කායික යෝග්‍යතා පුහුණු කරුවන් ඇසුරෙන් කළ එක්තරා සමීක්ෂණයකදී ලොව සිටි හොඳම ෆිට්නස් එකක් සහිත රාජ්‍ය නායකයා විදියටත් ඔහු තේරීපත් වුණා. අංක 5. විවේකයෙන් කල්පනා කරන ප්‍රියතම ක්‍රමය. රාජ්‍ය නායකයෙක් විදිහට පුටින්ට තමන්ගේ ඉදිරි තීරණ ගැන ඉතා හොඳින් සිතා බැලීම අත්‍යවශ්‍ය කාරණයක්. බොහෝ පුද්ගලයන් යමක් ගැන ගැඹුරින් සිතා බලන්නේ බාහිර බාධා නැති තැනකට වෙලා පහසු ඉරියව්වකින් ඉඳගෙන
සමහර විට ඇස් දෙකත් වසාගෙන. කොහොම නමුත් ව්ලැඩමීර් පුටින් ඒ විදිහට විවේකයෙන් විවිධ දේ කල්පනා කරන යුතුයකන්නේ ඊටම අමුතු ක්‍රමයක්. ඒ විශාල පිහිනුම් තටාකයක පිහිනීමේ යෙදීමයි. පිහිනීමේ යෙදෙන අතරතුර එදා දවසේ කටයුතු ගැන සිතා බලන එකෙන් Tamanට වඩාත් හොඳ තීරණ ගන්න ලැබෙන බව පුටින්ගේ මතයයි. බොහෝ දුරට උදැසන අවදි වෙලා ආහාර කිසිවක් ගන්නට පෙර ඔහු මේ විදිහට පැය දෙකක පමණ කාලයක් පිහිනීමේ යෙදෙමින් දවසේ වැඩ කටයුතු සහ රුසියාව සම්බන්ධ තීරණ ගැන හිතා බලන බවයි කියවෙන්නේ. තරම කමුතු ක්‍රමයක් වුණත් ඒ ඔහුගේ ශාරීරික යෝගිතාවය පවත්වා ගන්න නම් ඊටම සාර්ථක බව පැහැදිලි. අංග 6. දිය ගොඩ සහ අහසේ වාහන හැසිරවීමේ හැකියාව. පුටින් ලබාගෙන තිබෙන තවත් දක්ෂතාවයක් වන්නේ ගොඩ බිම ජලයේ සහ අහසේ ගමන් කරන බොහෝ වාහන හැසිරවීමේ හැකියාවයි. ජව අධික බොහෝ මෝටර් සයිකල්, මෝටර් රථ, SUV ඇතුළු සැහැල්ලු වාහනත් බස් සහ ලොරි ඇතුළු බර වාහනත් හැසිරවීමට විශේෂඥ වියතුරෙක්ගේ මට්ටමේ පුහුණුවක් ඔහු ලබා තිබෙනවා. මීට අමතරව යුද ටැංකි ATV රථ සහ වෙනත් ගොඩ බිම් ධාවනයට යොදා ගන්න බොහෝ වාහන ඔහුට හසුරවන්නට පුළුවන්. ඔරු, ඩිංගි, රුවල් නැව්, බෝට්ටු, ගොඩබැසීමේ රථ හෙවත් ලෑන්ඩින් ක්‍රාෆ්ට් සහ කුඩා සබ්මරීන් ඇතුළු ජලයේ භාවිත කරන සිවිල් සහ යුද වාහනත් බොහෝමයක් හොඳින් හසුරවන්න පුටින් පුහුණුව ලබා තිබෙනවා. සැහැල්ලු ගුවන් යානා බලපත්‍ර හිමි පුටින්ට සිවිල් සහ යුද හෙලිකොප්ටර් මාදිලි රැසක් හැසිරවීමටත් හැකියාව තිබෙනවා. මේ සියලුම වාහනවලට අමතරව අශ්වයන් පදින්නටත් බල්ලන් විසින් අදින හිම යානා හෙවත් ඩොග් ස්ලෙඩ් හසුරවන්න ඊළා වලසුන්ගේ පිටේ ගමන් කරන්නටත් පුටින්ට පුළුවන්. අංක 7. දක්ෂ දඩයක්කරුවෙක් සහ මාළු අල්ලන්නෙක්. පුටින්ගේ KGB පුහුණුවේ කොටසක් විදිහට ඔහු දිවි රැකගැනීමේ පුහුණුව එම නැත්නම් සර්වයිවල් ට්‍රේනින් එකක්ද ලබා තිබෙනවා. එදී ලබාගත්තු සතුන් දඩයම් කිරීමේ සහ මාළු නැල්ලීමේ හැකියාව ඔහු පසුව තමන්ගේ විනෝදාංශයක් බවට පත් කරගත්තා. රුසියාවේ වනගත ප්‍රදේශවලට ගොස් විවිධ සතුන් දඩයම් කිරීමත් විවිධ මසුන් ඇල්ලීමේ තරඟවලට සහභාගී වීමත් ඔහු නිතරම සිද්ධ කරනවා. එවැනි අවස්ථාවක ඔහු රාත්තල් 46ක් පර බයික් වර්ගයේ මාළුවෙක් අල්ලාගෙන එම ජල තටාකයට අදාළ වාර්තාවක් පිටවන්නත් සමත් වුණා. සතුන් දඩයම් කරනවාට අමතරව ඔහුගේ ප්‍රහාරයකින් බේරෙන්නටත් පුටින්ට හොඳ පුහුණුවක් තිබෙනවා. පරක් ඔහුගේ දඩයම් චාරිකාවක් වීඩියෝගත කරන්න පැමිණි කණ්ඩායමක් සයිබීරියන් ව්‍යාග්‍රයේ ප්‍රහාරයකට ලක් වුණා. ඒ අවස්ථාවේදී මැදිහත් වී අදාළ ව්‍යාග්‍රයව පළවා හරින්නත් පුටින් කටයුතු කළ බවයි කියවෙන්නේ. අංක 8. දක්ෂ අයිස් හොකී ක්‍රීඩකයෙක්. ව්ලැඩමීර් පුටින් විනෝදාංශය සඳහා නිතරම කරන දෙයක් තමයි අයිස් හොකී තරඟ නැරඹීම. රුසියාවේ ජාතික හොකී කණ්ඩායම තරඟ වදින බොහෝ අවස්ථාවලදී පුටින් ඒවා නැරඹීමට එක්ව තිබෙනවා. පුටින් හොකී ක්‍රීඩාවට ඇලුම් කරන්නට ප්‍රධාන හේතුව පුටින් පාසල් කාලයේ සිටම ඔහු හොකී ක්‍රීඩකයෙක් වීමයි. ඔහු තරුණ කාලයේ ජාතික මට්ටමට ආසන්න දක්ෂතාවයක් තිබූ බවත් ක්‍රෙම්ලින් වෙබ් අඩවියේ දැක්වෙනවා. පුටින් කිහිප වරක්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ක විනෝදයට හොකී ක්‍රීඩා කරන්න සහභාගී වී තිබුණා. 2019 වසරේදී එවැනි එක් අවස්ථාවකදී ඔහු එක දිගට ගෝල 8ක් රැස් කරන්න සමත් වුණා. ඒ නරඹපු බොහෝ දෙනෙක් කිව්වේ ජාතික ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් පුටින්ට හරියාකාර අභියෝගයක් එල්ල නොකර සිටි නිසා ඔහුට එය කරන්නට හැකි වූ බවයි. කොහොම නමුත් 66 වෙනි වියේදී කෙනෙක්ට අයිස් හොකී ක්‍රීඩා කරන්න හැකියවීම එක්තරා ආකාරයෙන් සැබෑම දක්ෂතාවයක්. අංක 9. කඳු නැගීමේ රුසියෙක්. ව්ලැඩමීර් පුටින් වඩාත්ම ප්‍රිය කරන තවත් දෙයක් තමයි කඳු නැගීම. තරුණ කාලයේ ඔහු විනෝදාංශයක් විදිහට රුසියාවේ පිහිටි බොහෝ කඳු මුදුන් තරණය කර තිබෙනවා. නායකත්වයට පත් වුණු පසුව තමන්ගේ උපන්දිනයට කඳු නැගීමේ සංචාරකයේ දෙන්න පවා ඔහු හුරු වී සිටිනවා. ඔහුගේ කඳු නැගීමේ පරිචයට උපහාරයක් විදිහට කිරිගිස්ථානයට අයත් මීටර 4446ක් උස කඳු මුදුනක් 2011 දී ව්ලැඩමීර් පුටින් කඳු මුදුන හෙවත් ව්ලැඩමීර් පුටින් පීක් විදිහට නම් කෙරුණා. පුටින් වඩාත්ම ප්‍රිය කරන්නේ සයිබීරියාවේ පවතින තුන්ද්‍රා වනාන්තර සහිත කඳු මුදුන් තරණය කිරීමටයි. 2019 දී පැවති ඔහුගේ 67 වන උපන්දිනය වෙනුවෙන් ගිය කඳු සංචාරයේදී පුටින් මීටර 2000ක් පමණ උස සයිබීරියන් කඳු මුදුනකට නැගීමටත් කටයුතු කළා. පුටින් මේ වගේ විනෝද ගමන් සඳහා බොහෝ විට සහභාගී වන්නේ ඔහුගේ කිට්ටු මිත්‍රයෙක් වන රුසියාවේ ආරක්ෂක කැමති සර්ගෙයි ෂොයිගු සමගයි. අංක 10. සංවේදන හැකියාව සහ සෞඛ්‍ය. අතීත KGB නිලධාරියෙක් විදිහට පුටින්ගේ දත්ත සටහනේ පවා ඔහු ඉතාම තියුණු දෘෂ්ටියක්, ශ්‍රවණ හැකියාවක් සහ ඉතාම ඉහළ ප්‍රතික්‍රියා වේගයක් සහිත පුද්ගලයෙක් බව සඳහන්. ඔහු තවමත් තමන්ගේ ඇස්පෙනීම සහ කන් ඇසීම වර්ධනය කර ගැනීම සඳහා නිතරම පුහුණු වන බවයි කියවෙන්නේ. මෙනිසා 67 වෙනි දියේ පසු වුණත් පුටින්ට තවමත් 20-10 මට්ටමේ දෘෂ්ටියක් සහ සම්පූර්ණ සංඛ්‍යාත පරාසයේ හෙවත් ෆුල් ෆ්‍රීකවෙන්සි රේන්ජ් ශ්‍රවණ හැකියාවක් පවතිනවා. මීට අමතරව ව්ලැඩමීර් පුටින් ඉතාම හොඳ ශරීර සෞඛ්‍යන යුතු පුද්ගලයෙක්. ඔහු ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නට ඔහුගේ ආච්චී විසින් ලබා දුන් උපදෙස් තවමත් භාවිතයට ගන්නා බවයි කියවෙන්නේ. ඔහු වරක් පවසා තිබුණේ ඇය කී විදිහටම දිනපතාම උදේ ආහාරයට වටු බිත්තර කෑමට ගැනීමත් නිතරම මීපැණි මිශ්‍ර තේ පානය කිරීමත් බහුලව පළතුරු ආහාරයට ගැනීමත් හැකි සෑම අවස්ථාවකම එලිමහනේ ගත කිරීමත් තමන්ගේ ශරීර සෞඛ්‍ය රහස බවයි.
ඉතින් හොලිවුඩ් චිත්‍රපටවල සිටින නළුවන්ට වඩා රුසියානු ජනාධිපති පුටින් ඇත්තම සුපිරි මිනිසෙක් බව දැන් ඔබටත් වැටහෙන්න ඇති. එහෙනම් මේ වගේම අපූර්ව වීඩියෝවකින් අපි ආයෙමත් දවසක නැවතත් හමු වෙමු.